මතකද නෞකාවේ රක්ෂණකරුවන් විසින් අදාළ අන්තර්කාලීන ගෙවීම අනුමත කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර නෞකාව මුහුදුබත් වීමෙන් මෙරට පරිසර පද්ධතියට වූ හානියට වන්දිලා මේ වන විට සිංගප්පූරු අධිකරණයේ මෙරට රජය නඩුවක්ද ගොනු කර තිබෙනවා. මේ අතර පරිසර යුක්ති කේන්දරය මේ සම්බන්ධයෙන් අද අදහස් පළ කළා. මේක අලුත් දීමනාවක් නෙමෙයි. රජයේ මගින් සිංගප්පූරුවේ නඩු පැවරුවට පස්සේ ලබාගත් ජයග්‍රහණයක් හැටියට සැලකිය හැකි දෙයක් නෙමෙයි. මේක මීට කලින් මේ නඩු පැවරීම කලින් ඉඳන්ම සාකච්ඡා වෙච්ච සාකච්ඡාවල ප්‍රතිඵලයක්. ක්ෂේම බෙරළ පිරිසුදු කිරීම සඳහා රජයේ මගින් වියදම් කරනු ලබන වන්දි මුදල සහ වැය කරනු ලබන මුදල අත් වශයෙන්ම වෙනුවෙන් ගෙවනු ලබන මුදලක් මේ සිංගප්පූරුවේ නඩු පැවරීම හරහා නඩු පැවරීමෙන් පස්සේ කුමන කාරණේ සඳහා කුමන වන්දි මුදලක් රජයේ ලබා ගැනීම සමත් වුණාද තව කොච්චර ප්‍රමාණයක් ඒ නැව් සමාගම එහෙම නැත්නම් රක්ෂණ සමාගම දෙන්න පොරොන්දු වුණාද සහ රජයේ මගින් කොච්චර මුදලක් ඉල්ලලා තියෙනවද කියන කාරණා මම හිතන්නේ මේ වන විටත් රජයේ හෙලිකල යුතු වෙනවා නමුත් තාමත් හෙලි කරලා නැහැ මතකද Express Pearl නෞකාව ශ්‍රී ලංකා මුහුදේ ගිලී මේ වන විට වසර දෙකකුත් මාස 11ක් ගත වී අවසන් නෞකාවේ අනතුරුදායක භාණ්ඩ බහලුම් 81ක් හා නයිට්‍රික් අම්ලය ටොන් 25ක් මුළුමනින්ම ගිනිගෙන විනාශ වුණේ Sea of Sri Lanka කලාපයට බරපතල විනාශයක් සිදු කරමින් Express Pearl නෞකාව රසායනික ද්‍රව්‍ය කාන්දුවක් පැවතීම හේතුවෙන් වරාය කිහිපයකින් ප්‍රතික්ෂේප වූ නෞකාවක් බවද පසුව අනාවරණය වුණා. එහෙත් මෙරට බලධාරින් අදාළ රසායනික ද්‍රව්‍ය කාන්දුව කළමනාකරණය කර ගැනීමට නොහැකි වූ Express Pearl නැවත කොළඹ පිටත වරාය පරිශ්‍රයට ඇතුළු වීමට අවසර දුන්නේ සිදුවන්නට යන විනාශය සාගර ජීවීන් මියගොස් වෙරළට ගොඩ ගැසූ ආකාරය ඔබට මතකද මතකද විදස් මාධ්‍ය මේ හැඳින්වුවේ 21 වන සියවසේ ලොව සිදු වූ බරපතලම සාගර විනාශයක් ලෙසයි. මේ විනාශයේ බරපතලකම තක්සේරු කර ගැනීමටත් නිසි විද්‍යාත්මක සාම්පල හා දත්ත ලබා ගැනීමක් කළ යුතු බවත් සිදු කළ විනාශය මිල කළ නොහැකි වුවත් අවම වශයෙන් සාධාරණ වන්දියක් ඉල්ලා සිටිය යුතු බවත් Newsfirst දිගින් දිගටම අවධාරණය කළා. ගණන් බලලා තිබෙන ආකාරයට අවම වශයෙන් මේ විනාශයට ඇමරිකානු ඩොලර් මිලියන 6400කට අධික වන්දියක් වෙනුවෙන් සටන් කළ හැකි. නමුත් මේ වෙනතෙක් ලබාගෙන ඇති වන්දි මුදල ඩොලර් මිලියන 10ක් පමණයි. 2010 වසරේ මෙක්සිකෝ බොක්ක ආශ්‍රිත මුහුදේ බ්‍රිතාන්‍ය පෙට්‍රෝලියම් සමාගම පවත්වාගෙන ගිය බොරතෙල් ආකරයේ හටගත් ගින්නෙන් ඇමරිකාවේ සමුද්‍ර පරිසරයට දැඩි හානියක් සිදු වුණා. මේ පරිසර හානිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පෙට්‍රෝලියම් සමාගමට අපරාධ චෝදනා යටතේ නඩුගොනු කළ ඇමරිකාව ඩොලර් බිලියන 4ක දඩයක්ද අය කරගත්තා. මෑතකදී සුවස් ඇලේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් සිරවීම නිසා සිදු වූ අවහිර වීම මතකද? එම හානිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 550ක වන්දියක් ගෙවන ලෙස ඊජිප්තුව මේ වන විට අදාළ නෞකාව අයත් සමාගමට නියෝග කර තිබෙනවා. ඒ උදාහරණ කිහිපයක් පමණයි. නමුත් අපේ වගකිව යුත්තන් මොනවද කළේ? අඩුම තරමේ සාධාරණ වන්දියක් ලබා ගැනීමට උත්සාහ කරනවා වෙනුවෙන් මතකද ඒ කාලේ වගකිව යුතු සමහරු වාරකන් නිසා කැස් බෑවුන් මිය යන බවත් ප්‍රකාශ කළා. දේශපාලන අධිකාරිය සහ ඇතැම් නිලධාරීන්ගේ ඇල් මෙරළු ප්‍රතිපත්ති නිසා අවසානයේ තවමත් සාධාරණ වන්දියකට ඇති අයිතිය තහවුරු කර ගැනීමට නොහැකි වී තිබෙනවා. නමුත් ජනතාව තවමත් මේ ගැන අවදියෙන් ඇත්ත කෙටියෙන් දත්ත වැඩියේ සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න Newsfirst ජනතාව සමග